දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුන මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තු ඇතුවයි. ධර්ම ශ්‍රවණානි සංසයත් උතුම් වූ ධර්ම දානානි සංසයත් ඒ උතුම් බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි මේ දිනවල මේ දේශනා මාලාව යටතේ අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ පරාභව සූත්‍ර දේශනාව. යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනං පහු සන්තෝන භරති තම් පරාභවතුමුකං. පිරිහීමේ කරුණු දේශනා කොට වදාළ අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථාරත්නයෙන් දේශනා කරනවා. යෝ මාතරංවා පිතරංවා යමෙක් තමන් බිහිකල මෑණියන්ට හෝ තමන් පෝෂණය කරන පියාණන්ට හෝ ජින්නකං ගත යොබ්බන යෞවන වයස ඉක්මවල ඉන්න අවුරුදු 60 70 80 වයසේ පසුවෙන් තම මව්පියන්ට සලකන්නේ නැත්තම් පහු සන්තෝන භරති තමන් පොහොසතෙක් වෙලා හිටිය තමන් දුප්පතෙක් වෙලා හිටිය ඒ මව්පියන්ට සැලකීම කරන්න ඕනේ. මව්පියන් පොහොසත්ව හිටියත් දුප්පත්ව හිටිය දරුවෙකුගේ වගකීමක් යුතුකමක් මව්පියන් පෝෂණය කරන එක. තම් පරාභවතු මුකං යම් දරුවෙක් එහෙම නොකරනවා නම් ඒක ඒකාන්ත පරිහානියේ දොරටුවක් කියලා දේශනා කොට වදාළා. එහෙමනම් පින්නතුනි මේ අම්මා සහ තාත්තා කියන කාරණාව අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න වටිනවා. දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කරනකොට මවෙක් ඇත පියෙක් ඇත කියලා දේශනා කොට වදාළා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඒකේ අනික් පැත්ත තියෙනවා මවෙක් නැත පියෙක් නැත කියලා. නමුත් සම්මාදිට්ඨිය තමයි මවෙක් ඉන්නවා පියෙක් ඉන්නවා. අම්මා කියලා කියන්නේ මේ ලෝකේ විශේෂ කෙනෙක්. තාත්තා කියලා කියන්නේ විශේෂ කෙනෙක්. අම්මයි තාත්තයි මේ ලෝකේ කොයිතරම් විශේෂද කියන කාරණාව මේ බුදුදහම තුලින් මනවින් ලෝකයට පැහැදිලි කරලා තියෙනවා. මේ මව්පියන් පෝෂණය කිරීම දරුවන්ගේ පරම යුතුකමක් වගකීමක් වෙන බව බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කොට වදාළා. මෙතන මේ පරාභව සූත්‍ර දේශනාවෙත් ඒ බව පැහැදිලි කරලා තියෙනවා. වසල සූත්‍රයේත් ඒ බව දේශනා කරලා තියෙනවා.
සිංගාලෝවාද සූත්‍රයේත් ඒ බව පැහැදිලි කරලා තියෙනවා. මංගල සූත්‍ර දේශනාවෙත් මෞපියෝ පිළිබඳව විශේෂ කරුණු දේශනා කරලා තියෙනවා. ඒ හැරෙන්න සුප්පතිකාරක සූත්‍රයේ මේ ආදී වශයෙන් තවත් සූත්‍ර ගණනාවක මෞපියන් සම්බන්ධයෙන් පින්නතුනි කරුණු දක්වලා තියෙනවා. මේ තරම් සූත්‍ර ගණනාවක මෞපියන් පිළිබඳව කරුණු දක්වලා තියෙන එකින්ම අපිට නැවත පැහැදිලි වෙනවා මෞපියෝ මොනතරම් විශේෂද කියන කාරණාව. අපි ඒකට උදාහරණයක් දෙකක් සාකච්ඡා කළා. අපේ පින්නතුන් දන්නවා මේ ලෝකයේ භයානකම අකුසල කර්ම හයක් තියෙනවා. ඉතාම බරපතලයි. ආනන්තරීය පාපකර්ම කියලා පහක් අපි නිතර සඳහන් කරනවා. මේ ආනන්තරීය කර්මවල අනුපිළිවෙලටම සඳහන් කරනකොට පළවෙනි එක තමයි සංඝ බේදය. දෙවැනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ සැලවීම, ලෝහිත උපාදක කර්මය. තුන්වෙනි කර්මය තමයි මහරහතන් වහන්සේ නම ඝාතනය කිරීම. හතරවෙනි කාරණාව තමයි තමන්ගේ මව මැරීම. අවසාන කාරණාව තම පියා මරණයට පත් කිරීම. එතකොට වින්නතුනේ අපි සඳහන් කළා කරුණු හයක් තියෙනවා කියලා. අපි එකක් සඳහන් කරගෙනම ඉදිරියට යමු. අනික් කාරණාව තමයි මිත්‍යා දෘෂ්ටිය. මේ මිත්‍යා දෘෂ්ටි වැළඳ ගැනීමත් අතිශයින්ම භයානක කාරණාවක්. දරුණු මිත්‍යා දෘෂ්ටිකයා ඒ කාන්තයෙන් අවීචයේ උපදිනවා. මව්පියන් ඝාතනය කරපු පුද්ගලයත්, එහෙම නැත්තං ආනන්තරීය පාපකර්ම කරගත්ත පුද්ගලයත් අන්තර් කල්පයක් අවසානි සමහර වෙලාවට නිරයෙන් නිදහස් වෙනවා. මහා කල්පයක් විනාශය ආරම්භ වෙලා තියෙන වෙලාවේ මේ අපායවලුත් විනාශ වෙනවනේ පින්නතුනි. මහා කල්ප විනාශයේදී නිරයවල් පවා විනාශ වෙනවා. ඉතින් නිරයවල් වල දුක් විඳින බොහෝ දෙනා ඊට කලින් මනුලව ඉපදිලා ගුණ පුරලා සුගතිගාමි වෙනවා. එම් නැත්තං නිරයෙන් නිදහස් වෙනවා. නමුත් සඳහන් කරනවා මේ මිත්‍යා දෘෂ්ටිකයා විනාශ වෙන්නේ නැති වෙනත් සක්වලක තියෙන අවීචයකට කර්මය විසින් මාරු කරනවා කියලා. ඒ තරම්ම භයානකයි. නමුත් මේ කාරණාව අපි පැහැදිලි කළේ මෞපියෝ ගැන සඳහන් කරන්න නිසා මහා සංඝරත්නය තන් බේද කිරීම ආනන්තරීය කර්මයක් කියලා සඳහන් කළා. ලෝහිත උපාදක කර්මය මහරහතන් වහන්සේලා ඝාතනය කිරීම. දැන් මහරහතන් වහන්සේට පල්ලෙහින් ඉතාම ගුණවත්, ඉතාම සිල්වත් සත්පුරුෂ උත්තමයෝ මේ ලෝකේ කොච්චර ඉන්නවද? අනාගාමින් වහන්සේ ඉන්නවා. මරණයට පත්වෙනවත් එක්කම කෙලින්ම බඹලෝ තමයි උප්පත්තිය ලබන්නේ. සකදාගාමින් වහන්සේලා සෝවාන් වහන්සේලා ඉන්නවා. ඒ කාන්තයෙන් සුගතියේමයි උපදිනේ. නමුත් පින්නතුනි කොතනවත් ධර්මයේ සඳහන් කරලා නැහැ අනාගාමින් වහන්සේ නමක් ඝාතනය කළොත් අවීචියේ උපදිනවා කියලා. මහ විශාල අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ආනන්තරීය කර්මයට සාපේක්ෂ අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ආනන්තරීය සදිසයි කියලා සඳහන් කරන්නේ නිසා. සකදාගාමින් වහන්සේ සෝවාන් වහන්සේ ඝාතනය කරන එකත් ආර්යයන් වහන්සේලා නිසා ඉතාම බරපතල අකුසල කර්ම. නමුත් සඳහන් කරලා නැහැ ආනන්තරීය වෙනවා කියලා. සාමාන්‍ය මිනිස්සු දාස් ගානක් මැරුවත්, ලක්ෂ ගානක් මැරුවත්, ඊටත් වඩා පිරිසක් මැරුවත් ආනන්තරීය කර්මයක් වෙනවා කියලා කොතනවත් සඳහන් කරලා නැහැ. හැබැයි තාම තිසරණ නැති වුණත්, තාම පන්සිල් නැති වුණත්,
සම්මා දිට්ඨියට ඇවිල්ලා නැතත් තමන්ගේ මව ඝාතනය කළොත් ඒක අනන්තාරිය කර්මයක්. දැන් තේරෙනවද වෙනස? සාමාන්‍ය මිනිස්සු දහහක් ලක්ෂයක් කෝටියක් මැරුවත් අනන්තාරිය වෙන්නේ නැහැ. නමුත් මිසදිටු වැළඳගෙන සිටියත් තමන්ගේ මව මරණයටපත් කළොත් එකම මව මරණයටපත් කිරීම නිසා අනිවාර්යෙන් අනන්තාරිය වෙනවා. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම අවීචිය උපදින්න හේතුවක් වෙනවා. අතරක් නැතුවම අවීචියට යන නිසා තමයි අනන්තාරියයි කියලා සඳහන් කළේ. එතකොට මේ සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානකට කෝටි ගානකට වඩා මවගේ වටිනාකම තහවුරු කරලා තියෙනවා. පියාගේ වටිනාකම තහවුරු කරලා තියෙනවා. සෝවාන් වහන්සේට, සකදාගාමීන් වහන්සේට, අනාගාමීන් වහන්සේට වඩා ඉහලින් කතා කරලා තියෙනවා එතන. ඒ නිසා මව්පියෝ ඉතාම විශේෂයි. මවක් ඇත, පියෙක් ඇත කියලා දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරනකොට විශේෂයෙන් දේශනා කරලා තියෙන ඒක මේ ලෝකයේ අතිශයින් විශේෂිත කාරණාවක් නිසා. මේ බුදු දහමට යම් කෙනෙක් ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් දේශනාවේ සඳහන් කරනවා ඒ කාන්තයෙන් දහමට ඇතුල් වෙන්න කලින් මේ දසවස්තුක සම්මාදිට්ඨිය අපට තියෙන්න ඕනේ කියලා. දසවස්තුක සම්මාදිට්ඨියවත් නැත්තම් ඔහු බුදු දහමට ඇතුල් වෙන්න තරම් සුදුසු පුද්ගලයෙක් නොවන බවයි සඳහන් කරන්නේ. එහෙනම් මවෙක් ඇත, පියෙක් ඇත කියන කාරණාව එතනත් සඳහන් කරනවා. ඒ කාරණාව අපි විශේෂයෙන් පිළිගන්න ඕනේ. මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු දහහකට ලක්ෂයකට දොස් කීවත්, පහර දුන්නත්, නොයෙක් ආකාරයෙන් කරදර කළත් යම් කර්මයක් ඒ තුළින් අපිට රැස් වෙනවද? මවට විරුද්ධව කියන එක වචනයක් ඒ දහස් ගානකට ලක්ෂ ගානකට විරුද්ධව කියපු වචනවලට වඩා අතිශයින්ම බරපතලයි. පින්නතුනි, ඒකට හේතු ගොඩක් තියෙනවා. දැන් මව්පියන්ට සලකන එක දරුවන්ගේ යුතුකමක්. සිංහලෝවද සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් පහක් දේශනා කළා වගේම දරුවන්ගෙන් මව්පියන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුකම් පහකුත් දේශනා කරලා තියෙනවා. මේ දෙගොල්ලගෙන්ම අන්‍යෝන්‍ය යුතුකම් ඕනවුන්ට සම්පූර්ණ වෙන්න ඕනේ. සමහර වෙලාවට වර්තමානි මේ අම්මා තාත්තා බොහොම නොසලකා හැරලා තියෙන බව අපිට අහන්න දකින්න ලැබෙනවා. අම්මා තාත්තට විරුද්ධව බොහොම සැර පරුස විදිහට කතා කරන දරුවෝ ඕන තරම් ඉන්නවා. රවල බලනවා, එකට එක කියනවා, දුටු තැන නැගිටින්නේ නැහැ, ආචාර කරන්නේ නැහැ, සමහරලාට වඳින්නේ නැහැ, පෙර ගමන් එන්නේ නැහැ, පසු ගමන් කරන්නේ නැහැ. මේ යුතුකම් මොකවත් බෞද්ධ සමාජයකවත් දන්නේ නැහැ අද. නමුත් ධර්මයේ මේ දේවල් ඔක්කොම සඳහන් කරලා තියෙනවා. මව්පියන්ට උදේ හවස වඳින්න වටිනවා. ඒ වඳිනකොට නිකම්ම නෙමෙයි, දෙපතුල මත නලල තියල දන ගහලා වඳින්න වටිනවා. සමාව ඉල්ලෙයි. යම් වරදක් සිද්ධ වෙලා නම් මව්පියන්ට තමන්ගෙන් වුණ වරදට අනිවාර්යෙන් සමාව ගන්නම වෙනවා. එහෙම නැත්නම් ඒක කර්මයක් හැටියට විපාක දෙනවා. මව්පියන් යම් තැනක හිටගෙන ඉන්නවා නම් උස් ආසනවල ඉඳගෙන ඉන්න එක දරුවන්ට සුදුසු නෑ. මව්පියන් දුර බැහැර ගමන් ගිහිල්ලා එනකොට පෙර ගමන් ගිහිල්ලා පිළිගන්න වටිනවා. මව්පියන්ගේ අති ගෙදරට අරන් එන බර බඩු බාහිරාදී තියෙනවා නම් ඒවා තමන් බාරගන්න වටිනවා. උදේට හවසට වැඳලා සිදු වුණා නම් යම් වරද සමාවෙන්න කියලා සමාව ඉල්ලන්න වටිනවා. හැම මොහොතකම, හැම දවසකම
මව්පියන්ගේ හිත් සතුටු කරන්න වටිනවා. මව්පියන්ගේ හිතට දුකක් කරදරයක් වේදනාවක් කම්කටොල්ලක් උපද්දවනවා නම් ඒක වෙනම භුක්ති විඳිය යුතු අකුසල කර්ම රැස්කර ගැනීමක් බවට පත් වෙනවා. මේ කරුණු හැම එකක්ම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා සැකකට යුතු නැහැ පින්තුනි. මවෙක් පියෙක් කියලා විශේෂ දෙන්නේ මේ ලෝකේ ඉන්නවා කියලා සඳහන් කරලා තියෙන්නේ ඒ නිසා. නමුත් වර්තමානයේ මේ කරුණු කාරණා නොදන්න නිසා හුඟක් අය බොහෝසේ අකුසල් රැස් කරගන්නවා. නිමක් නැති අකුසල් ඒ ඔස්සේ රැස් කරනවා. තමන්ට යමක් කරගන්න පුළුවන් කාලි තමන්ගේ මව්පියන්ට බාර කරනවා නම් තමන්ගේ වැඩ ටිකක් ඒක කොයිතරම් භයානක අකුසල කර්මයක් වෙයිද? සසර දාස භාවයට බොහෝ වෙලාවට හේතු වෙන්න පුළුවන්. අපේ ධර්මයේ සඳහන් කරනවා මහ රහතන් වහන්සේ නමකගෙන් වැඩක් ගත්ත නිසා, නැත්නම් රහත් මෙහෙණින් වහන්සේ නමකගෙන් වැඩක් ගත්ත නිසා කුජ්ජුත්තරාව දාසියක් වෙච්ච හැටි. කුජ්ජුත්තරාව රාජකුමාරිකාවක් වෙලා සංසාරී ඉපදිලා හිටපු භවයක එක බුද්ධාන්තරයක රහත් මෙහෙණින් වහන්සේ නම මේ කුජ්ජුත්තරා තරුණ උපාසිකාවත් එක්ක බොහෝම ළඟින් ආශ්‍රය කළා. රාජමාලිගාවට පිණ්ඩපාතේ වැඩියහම රාජකුමාරිකාවගේ මාලිගාවට යන්නේක මේ රහත් මෙහෙණින් වහන්සේගේ චාරිත්‍රයක් වෙලා තිබුණා. ඒ තරම් මේ දෙන්න කුළුපගයි. නමුත් රහතන් වහන්සේ හරි සිහියෙන් ඉන්නේ. එක දවසක් ඒ කුටියට යන වෙලාවේ ඇය පැංසනසිලා ඇඳුම් අඳින වෙලාව තවම කැඩපත දිහා බලාගෙන හිස සරසමින් ගත සරසමින් ඇඳුම් අඳිමින් අඳුන් ගල්වමින් ඉන්න වෙලාවේ තමන්ගේ කැඩපතින්ම දකිනවා දොරටුවෙන් රහත් මෙහෙණින් වහන්සේ කුටිය ළඟට ආවා. ඉතින් තමන්ගේ කාර්යයේ නිරත වෙලා ඉන්න ගමම්ම සිහි මදි නිසා රහතන් වහන්සේට සඳහන් කළා ඔය ඇඳ උඩ තියෙන මගේ උපකරණ මල්ල දෙන්න කියලා. ලොකු ප්‍රශ්නයකට මුහුණ පෑව රහතන් වහන්සේ. දීලත් බෑ නොදිත් බෑ. මේක නුදුන්නොත් ඇයට කේන් තියෙනවා. රහතන් වහන්සේ නමක් සම්බන්ධයෙන් කේන්ති ඇති කරගෙන යම් වචනයක් කීවනම් ඇයි ඒ කාරණාවෙන් ඒකාන්තයෙන් නිරේ උපදිනවා. මේක ඇයට දුන්නොත් ඇය සසර හුඟක් ආත්මවල දාස භාවයේ ලැබෙනවා. නිරේ යනවට වඩා දාසියක් වෙන එක හොඳයි. දැන් මේ දෙකෙන් එකක් කරන්නම ඕනේ. ඒ නිසා ඒ උපකරණ මල්ල දෙනවා. ඉතින් ආන් ඒ අකුසල කර්මය නිසා තමයි තමන් සසරින් එතර වෙන්න නැත්නම් සතර අපායෙන් මිදෙන්න අන්තිම ආත්ම භාවිත්‍ය දාසිය කැටියට හිටි. අන්තිම ආත්ම භාවි කියලා සඳහන් කළේ කුජ්ජුත්තරාව ධර්මාවබෝධය කරන ආත්ම භාවය වෙනකොටත් ඇය දාසියක්. ඒර රහතන් වහන්සේගෙන් වැඩගත්ත නිසා. එහෙමනම් ඒකට සමාන කරනවා අපිට යමක් කරන්න පුළුවන් කාලේ තාමත් අපේ වැඩ මවට පියාට පවරනවා නම් ඒකත් මේවාගේ බරපතල අකුසල කර්මයක් කියලා. පින්නතුනි ධර්මය නොදන්න කෙනෙක් හැමදාම අසරණයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මයේ හැසිරෙන අය ධර්මයේ විසින්ම හැමදාම ඒ කාන්තේ ආරක්ෂා කරනවා. සාමාන්‍යයෙන් වර්තමානයේ නම් අපි කියන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකී කියලානේ. එතකොට කර්මකාරකයි. නමුත් එහෙම නෙමෙයි සඳහන් කරන්නේ. ධර්මයේ හැසිරෙන්නා අතිශය ඒකාන්තයෙන් ධර්මයේ විසින් රකී කියලා. අනියමාර්ථයෙන් නෙමෙයි කතා කරන්න ඕනේ. ඒකාන්තයෙන්ම ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකි. එහෙමනම් මේ කරුණු ධර්මයේ තුල අපිට දේශනා කරලා තියෙනවා.
මව්පියන් සම්බන්ධයෙන් පිළිපදින්නේ කොහොමද? අම්මා තාත්තා ඇසුරු කරනවා කියලා කියන්නේ හරියට මහ දැවැන්ත ගිනි කඳන් දෙකක් ඇසුරු කරනවා වගේ. ළඟට ලං වෙන්න බයක් තියෙන්න ඕනේ පින්නතුනි. ඇයි මං අතින් සුළු හෝ වරදක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ සුළු වරදක් විපාක දෙන්න තියෙන ඉඩ කඩ ඉතාම වැඩි. ඒ නිසයි සඳහන් කළේ සෑම දවසකම පතුල මත නලල තියලා වැඳලා සිදුවෙච්ච වැරදි වලට සමාව ඉල්ල ගන්න කියලා. සමාව දුන්නොත් හොඳයි, සමාව නොදුන්නොත් ඒක හරි භයානකයි. කොහොමද මේ කාරණාව තව විස්තර කරලා තියෙන්නේ? ජීවත් වෙලා ඉන්නවනම් තමන්ගෙන් සිද්ධ වුණ වැරදි වලට සමාව ඉල්ල ගන්න ඕනේ. මැරිලා නම් සොහොන ළඟට ගිහිල්ලා වැඳලා සමාව ඉල්ලන්න කියලා කියන්නේ. වලලපු තැන දන්නේ නැත්තම් චෛත්‍යයක් බෝධියක් ළඟට ගිහිල්ලා මල් පහන් පූජා කරලා මව්පියන්ට පින් අනුමෝදන් කරලා වෙච්ච වැරදි වලට සමාවෙන්න කියලා සමාව ඉල්ලන්න කියලා කියනවා. මේ කරුණෙනුත් පැහැදිලි වෙනවා කාරණාව කොයිතරම් බරපතලද කියලා. නමුත් වර්තමානයේ හුඟක් අය මව්පියන්ගේ හිත් සනසනවට වඩා වෙනත් අයගේ සිත් සනසවන්න හුඟක් උත්සාහ ගන්න බව පේනවා. යාළුවන්ගේ හිත් සනසනවා, යාළුවෝ සනසන්න ගිහිල්ලා මව්පියන්ගේ හිත් රිදවනවා, බිරිඳගේ හිත සනසවන්න ගිහිල්ලා මව්පියන්ගේ හිත පාරනවා, දරුවන්ගේ හිත් සනසන්න ගිහිල්ලා මව්පියන්ගේ හිත් පාරනවා. මෙවන් කරුණු සංසාරේ අපිට ඒකාන්තයෙන් විපාක විඳින්න වෙනවා. හේතුව තමයි මව්පියන් ගැන නොදන්න මේ ලෝකේ ජීවත් වෙන අසරණයෝ සසරට බොහෝ අකුසල් රැස් කරගන්නවා ධර්මයේ නොදන්න දිලිදු බව නිසා. මේ සඳහා හේතු වෙන කරුණු කාරණා රාශියක් පැහැදිලි කරන අපේ ධර්මයේ තුල එක කතාවක් සමාජයට මනා ආදර්ශයක් උදෙසා දේශනා කරලා තියෙනවා. මහමුගලන් මහරහතන් වහන්සේගේ අතීත ජීවිතයේ සම්බන්ධයෙන් මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක පාරමිතා සම්පූර්ණ කරන මේ මහා පුරුෂයන් වහන්සේ ඒ පාරමිතා සම්පූර්ණ කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ අග්‍රශ්‍රාවකෙක් බවට පත් වෙන්න. මේ පාරමිතා සම්පූර්ණ කරන මේ මහා පුරුෂයන් වහන්සේ ඈත අතීත සංසාරේ භවයක තමන්ගේ බිරිඳ සතුටු කරන්න ඕන නිසා තමන්ගේ අම්මටයි තාත්තටයි දරුණු විපතක් ඇති කළා. අම්මයි තාත්තයි මහලුයි, ඒ දෙන්නගෙම ඇස් පේන්නේ නැහැ. නමුත් ඔහුගේ බිරිඳ මේ මහලු මව්පියෝ තමන්ගේ ගෙදර ඉන්නවට අකමැති. ඒ නිසා ස්වාමියාට නිතර නිතර බොරු කියන්න පටන් ගත්තා මව්පියන්ගෙන් තියෙන කරදර ගැන කියලා. එහෙම බොරු කියනවා විතරක් නෙමෙයි, තව ටික දවසක් යනකොට මේ මහලු මව්පියන්ගෙන් තියෙන කරදර ඉවසන්න බැරි නිසා තමන් ගෙදරින් යනවා කියන කාරණාවත් සඳහන් කරනවා. නමුත් පින්නතුනි, කාමාදික සත්වයා කාමයේ නිසාම සත්‍ය දකින්නේ නැහැ. කාමය අන්ධයි කියලා මේ ලෝකේ කියමනක් තියෙනවනේ. බිරිඳ තරං මව්පියෝ වටින්නේ නැතුව යනවා. බිරිඳගේ හිත සනසන්න ඕන නිසා, ඇය තමන් දාලා යන්නේක නවත්ත ගන්න ඕන නිසා මව්පියන් ගෙදරින් ඉවත් කරන්න කටයුතු කරනවා. දැස පේන්නේ නැති වයසක අම්මටයි තාත්තටයි කතා කරලා මේ පුතා කියනවා, මව්පියවරුනි, අහවල් අහවල් ප්‍රදේශවල ජීවත් වෙන ඔබේ ඥාතිවරු ඔබ දෙපළ දකින්න බොහෝම කැමැත්තෙන් තමයි ඉන්නේ. අපි එහෙනම් එහි ගිහිල්ලා එන්න යමු කියලා මව්පියන් රථයක නංවගෙන කැලෑ ප්‍රදේශයකින් මව්පියෝ එක් කරගෙන යනවා. කැලෑව මැදට ගිහිල්ලා
මව්පියන්ට කතා කරලා කියනවා මේ කැලෑවේ හරියට හොරු ඉන්නවා. රතය මදක් නතර කරලා මම ඉදිරියට ගිහිල්ලා බලලා එන්නම් හොරු ගැවසුන සලකුණක් තියෙනවද කියලා. රතය නතර කරලා රතයෙන් බැහැලා මද වෙලාවක් නිශ්ශබ්දව ඉඳලා හොරු ආපු නියාවක් පෙන්නනවා. පින්නතුනි, මව්පියෝ යම්සේ අන්දද, මේ පුද්ගලයා ඊට වඩා අන්දයි. කර්මයේ කර්මඵලය ඔහුට නොවැටහෙන තරමට මන්දයි. තමන්ගේ හඬ වෙනස් කරලා හොරු ආපු නියාව දක්වලා මව්පියන්ට තර්ජනය කරනකොට මව්පියෝ කෑ ගහල පුතාට අඬ ගහල කියනවා, පුතේ අපි දැන් වයසයි, අපි නොමලත් දැන් මැරුණ අය වගේ. මගේ පුතා ජීවිතේ බේරගෙන උඹ යමන් කියලා කෑ ගහල කියනවා. මාතෘ සෙනෙහස, පීතෘ සෙනෙහස මේ වෙලාවෙවත් මේ පව්කාර පුතාට දැනුනේ නෑ. හොරු ආපු විදිහටම, හොරු කතා කරන විදිහටම කතා කර කර තමන්ටත් පහර දෙනවා වගේ කෑකෝ ගහ ගහ තමන්ම පොල්ලක් කඩාගෙන අම්මටයි තාත්තටයි මැරෙනකම්ම පහර දෙනවා. කැලෑවට ඇදලා දාලා ඔහු පස්සේ යන්න යනවා. ඒ කාරණාවෙන් ඔහුගේ බිරිඳ සතුටු වෙනවා. බිරිඳ සතුටු වීම ගැන ඔහුත් සතුටු වෙනවා. නමුත් පස්සේ කාලේ කොහෙන්වත් මුණ ගැහුණ කාන්තාවක් සතුටු කරන්න ගිහිල්ලා තමන් කරගත්ත අකුසල කර්මය කොපමණද කියන කාරණාව ඔහුට නොවැටහෙන්න ඇති. පින්නතුනි, මේ වාගේ සිදුවීම් අතීතේ විතරක් නෙමෙයි අදත් ඕන තරම් සිද්ධ වෙනවා. බිරින්දෑවරු සතුටු කරවීම වෙනුවෙන් තමන්ගේ අම්මා තාත්තා ගෙදරින් ගෙනහිල්ලා මහමග අසරණ කරන අය කොච්චර ඉන්නවද? පූජා භූමිවල කාත් කවුරුවත් නැති අය වගේ දාලා යන අය කොච්චර ඉන්නවද? වැඩිහිටි නිවාසවල කඳුළු බිබී ඉන්න මව්පියෝ කොච්චර ඉන්නවද? ඒ මේ වගේම රාගයෙන් අන්ධ වෙච්ච පුත්තු හදාපු නිසා, කර්මය කර්මඵලය දන්නේ නැති දරුව හදාපු නිසා දවසක ඔවුන්ටත් ඒ ඉරණමම අත්වෙයි කියලවත් හිතන්න තරම් ප්‍රඥාවක් නැති අය. බොහෝ වෙලාවට මෙවන් වැඩ කරලා තියෙන අය හුඟක් දැන කියාගත්ත අය, උසස් රැකියා කරන අය, උසස් විදිහට විභාග සමත් කරගත්ත අය, සමාජයේ උසස් ප්‍රභූ පැලැන්තිවල ඉන්න අය. නමුත් පින්නතුනි, ඔවුන්ට වැටහෙන්නේ නෑ දස මාසයක් උස ඇතුළි තියාගෙන අම්මා මොනතරම් දුකක් ඉවසුවාද තමන් මේ ලෝකෙට බිහි කරන තාක්කල්. මේ ලෝකෙට බිහි කරන වෙලාවේ මොනතරම් දුක් වේදනාවක් වින්දද අපි මෙලොවට බිහි කරන්න. බිහි වුණාට පස්සේ මැස්සෙකුට මදුරුවෙකුටවත් වහන්න දෙන්නේ නැතුව හැම මොහොතක් අපි ගාව ඉඳිමි, ආරක්ෂා සම්පත්තිය හදමි, ජීවිත කාලේ වසර කීපයක්ම නැගිටලා තනියම එහාට මෙහාට ඇවිදලා යමක් කරගන්න පුළුවන් කාලෙ වෙනකම්ම අපි හොඳට ආරක්ෂා කරගත්තා, අපි හොඳට බලාගත්තා, රැකවරණය ලබලා දුන්නා, ආහාර පානවලින් සන්තර්පණය කළා, ශක්ති ප්‍රමාණයෙන් ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නා, අධ්‍යාපනය ලබල දුන්නා, විභාග පාස් කෙරෙව්වා, සමහරලාට ණය තුරුස් වෙලා ඉඩකඩම් විකුණලා අතේ කනේ කරේ තිබුණ මාළවලුළු ටික විකුණලා දරුවන්ගේ උසස් අධ්‍යාපනයට වියදම් කළා. මව්පියෝ වේලක් කාලා දරුවන්ට තුන් වේලක් ශක්ති ප්‍රමාණයෙන් ආහාර ලබල දුන්නා. ඒ තරම් දහදුක් විඳ විඳ අපිව පෝෂණය කරපු මව්පියෝ
දැන් අපින් අපූපකාර සත්කාර ඒ අයට අවශ්‍ය වෙන වෙලාවට අපි වෙන වෙනත් අයගේ ඕන එපාකම් සම්පූර්ණ කිරීම වෙනුවෙන් එවන් අසරණ මව්පියෝ තවත් අසරණ තත්ත්වයට පත් කරනවා කියලා කියන්නේ ඒක මේ සසර දීර්ඝ කාලයක් අපිට විපාක වශයෙන් විඳින්න සිද්ධ වෙන කර්මයක්. පින්නතුනි ඔබ හිතලා බලන්නකො ඔබටත් ඉන්නවනම් සිඟිති දරුව ඒ දරුවෝ ළඟ ඔබ කොයිතරම් උනන්දුවෙන් හොයලා බලනවද ඒ පිළිබඳව කරුණු කාරණා අවශ්‍යතා පිළිබඳව. පුංචි කාලේ දරුවට පුළුවන් වුණේ අඬන්නයි හිනාවෙන්නයි විතරයි. වෙන මොකවත් කියාගන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට උණ නිසා අඬනවා. සමහර වෙලාවට බඩ රිදිලා අඬනවා. තව වෙලාවක ඔළුවේ කැක්කුම නිසා අඬනවා. මේ විවිධ අවස්ථාවන් වල විවිධ රෝගාබාධ තියෙනවා. සමහරලාට කූඹියක් කනවා. තව වෙලාවක මදුරුවෙක් විඳින්න පුළුවන්. නමුත් කියා ගන්න බෑ. අඬන්න විතරයි පුළුවන්. අසනීප වෙලා අඬනකොට දන්න විදිහට හැම ප්‍රතිකර්මයක්ම කරනවා. ඒකකින්වත් සුවයක් ලැබෙන්නේ නැතිකොට ළඟට වෙලා ඉඳගෙන අම්මත් අඬනවා. සමහර දරුවෝ අසනීප වෙලා රෑ තිස්සෙම නිදියන්නේ. අම්මත් රෑ එළි වෙනකම්ම නිදි මරනවා. තාත්තත් රෑ එළි වෙනකම්ම නිදි මරනවා. අපි වෙනුවෙන් මෙච්චර කාලයයි බලාගන්න කියලා සීමාවක් නැහැ. යමක් කමක් තනියම හොඳට කරගන්න පුළුවන් වෙනකම් හොඳට බලා හදාගත්තා. වැඩක් කළත් ළඟින් තියාගත්තා. ළඟ තියාගන්න නොයෙක් ක්‍රම පාවිච්චි කළා. ඒ වුණාට අම්මා අපි වෙනුවෙන් කරාපු කැපකිරීම තරම් කැපකිරීමක් ඔබ අම්මා වෙනුවෙන් කරනවද කියලා හිතලා බලන්න. දරුවෝ කීප දෙනෙක් ඉන්නකොට මව්පියෝ දරුවන්ගේ ඒ නිවෙස්වලට කාලින් කාලෙට ගෙනහිල් නැරලනවා. මව්පියෝ වයසට යනකොට අපි කුඩා කාලෙ වගේ නැගිට ගන්න බෑ, ඇවිද ගන්න බෑ, මලමූත්‍රා පහ කරගන්න නිසි තැනට යන්න පුළුවන් කමක් නෑ. අපිත් කුඩා කාලෙ එහෙමයි. නමුත් අම්මා කැතක් කුණක් නැතුව ඒ සියල්ලම අතපත ගාලා හෝදලා පිරිසිදු කළා. නමුත් අපි ඒකට අකමැත්තක් පිළිකුල් බවක් දක්වන අවස්ථා බොහෝ විට සමාජයෙන් අපිට පේනවා. හැමදාම අම්මා තාත්තා ගාව ඉන්න බෑ. වැඩි වුණොත් දවසක් ඉඳී දෙකක් ඉඳී. තමන්ට නොයෙක් කටයුතු තියෙනවා. දරුවෝ ඉස්කෝලේ ගෙනියන්න තියෙනවා. තමන්ට රස්සාවට යන්න තියෙනවා. මේ ආදී නොයෙක් දේවල් කියලා මව්පියෝ දාලා අපිට යන්න සිද්ධ වෙනවා. හැබැයි අම්මා තාත්තා අපි කුඩා කාලේ එවන් අවශ්‍යතා කොච්චර තිබුණත් සමහර වෙලාවට අපි වෙනුවෙන් රැකියාවෙන් අයින් වුණා. සමහර මව්වරු ඉන්නවා. දරුවෙක් ලැබෙන්න ඇවිල්ලා දරු ගැබ යම් ප්‍රමාණයක් මේරුවට පස්සේ මුළු ජීවිතේටම ආයෙ රැකියාවකට නොයන්නම රැකියාවෙන් අයින් වෙනවා. මාස ගණන් වල නිවාඩු අරගන්නවා. ඒ වුණාට අම්මා තාත්තා වෙනුවෙන් අපි එහෙම කරනවද කියලා හිතලා බලන්න. එහෙමනම් අර තරුණයා එදා තමන්ගේ බිරිඳගේ හිත සතුටු කරවන්න ඕන නිසා අම්මයි තාත්තයි මහ කැලෑව ඇතුලේ මරලා දැම්මා. අදත් එවන් අය ඉන්නවා කියන කාරණාවටයි අපි මේ කරුණු පැහැදිලි කළේ. නමුත් ඒකේ විපාකයේ හැටියට මරණයෙන් පස්සේ ඒ කාන්තෙන් අවීචයේ ඉපදිලා අන්තර්කල්පයක් තරම් දීර්ඝ කාලයක් අවීචයේ දුක් විඳා. අන්තර්කල්පයක් කියලා සඳහන් කළේ අවීචයේ ආයුෂ අන්තර්කල්පයයි. සමහරලාවට නැවත වෙනත් අකුසල කර්මත් එක්ක තවත් කාලයක් විවිධ නිරේවන්වල දුක් විඳින්න ඇති. මේ සියලු අකුසල කර්ම නිරයෙන් විඳිය යුතු ප්‍රමාණය ගෙවල ඉවර කරලා මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ ආත්ම 100ක් ගුටි කාල මරණයට පත් වුණා.
ඔය අතර එක ආත්මයක් තමයි තමන්ගේ අන්තිම ආත්ම භාවය. පාරමිතාව මුදුන්පත් කරගන්න ආත්ම භාවය. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රාහ්මණ කුලේ ඉපදිලා 80 කෝටියක් මහ ධනස්කන්ධය අත්හැරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනම වහන්සේගෙන් වමත් ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙලා සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සසර අහිංසක මිනිස්සු වෙනුවෙන් මහා ශාසනික මෙහෙවරක නිරත වුණා. ලෝක සත්‍යයා සසරින් එතර කරවීමේ උදාර කර්තව්‍ය සම්පූර්ණ කළා. මහා මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩල දෙවියන් මුණගැහිල දෙවියන් එක්ක කතා කරල මේ තරම් ආශ්චර්යමත් දිව්‍ය සම්පත් විඳින්ද මොන මොන විදිහේ පින්කම්ද කළේ කියන කරුණු අහලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා කියලා දෙනවා මේ මේ පින්කම් මේ විදිහට කරගත්තාය අද දිව්‍ය ලෝකවල මේ විදිහ සැප විඳිනවා කියලා. තමන් වහන්සේගේ 이르දිමය හැකියාව යොදලා නිරයට වැඩම කරලා පින්නතුනි සඳහන් කරනවා සමහර වෙලාවක නිරිසතුන්ටත් බණ කියනවා කියලා. මොහතකට නිරාගිනි දැල් නිවනවා කියලා. ඒ නිරිසතුන් විඳින දුක බලලා ඇවිල්ලා මනුස්ස ලෝකයේ අයට නිරයේ තියෙන දුක කියලා දෙනවා. නිරයෙන් වළක්වල සුගතියේ සිත පිහිටවල සසරින් එතර වෙන්න මඟ කියලා සසර දුක් විඳින සත්වයාට තමන් වහන්සේගෙන් වෙන්න ඕනේ මහත් යුතුයකමක් සම්පූර්ණ කරපු මහ මොග්ගල්ලාණන් වහන්සේ මරා දැමිය යුතුයි කියලා තීර්ථකව කල්පනා කළා. උන්වහන්සේ සතු අපූරු දේශනා විලාසය සහ සුගතියේ දුගතියේ උපදින්න හේතු කරුණු උන්වහන්සේම ගිහින් බලලා ඇවිල්ලා දේශනා කරන නිසා අන්‍ය තීර්ථකයන් පවා වේගයෙන් බුද්ධ ශාසනය දිහාට ඇදෙන්න පටන් ගත්තා. තීර්ථකයන්ට තියෙන ලාභ ලෝභ නැති වෙන්න පටන් ගත්තා. තීර්ථකයන්ගේ ශ්‍රාවක පිරිස අඩු වෙන නිසා මේ තීර්ථකයෝ කල්පනා කළා මේ මහා ශ්‍රාවකයා මරණයට පත් කළ යුතුයි. ආන් ඒ නිසා ධූර්තයන්ට මසුරං දහසක් දීලා මාමුගලන් මහරහතන් වහන්සේ විනාශ කිරීමේ කාර්යය උන්ට බාර කළා. කළුගල්ලේන වාසය කරපු මාමුගලන් මහරහතන් වහන්සේ මරණයට පත් කරන්න හිතාගෙන මේ පව්කාර පිරිස ගල්ලෙන ළඟට එනකොට උන්වහන්සේ 이르දීම ගල්ලෙනින් අයින් වෙලා ගියා. දෙවනි වතාවෙත් ඒ සිද්ධිය ඒ විදිහටම සිද්ධ වුණා. තුන්වෙනි වතාවෙත් පිරිස ගල්ලෙන වට කළා. මහරහතන් වහන්සේ මේකට හේතුව බැලුවා. සාංසාරික කර්මය තමන්ට විපාක දෙන්න සූදානම් වෙන බව දැනගත්තා. එදා උන්වහන්සේ ගල්ලෙනින් වැඩියේ නෑ. පින්නතුනි හොරු කණ්ඩායම ඇවිල්ලා මහමුගලන් මහරහතන් වහන්සේට කොයි තරම් පහර දුන්නද? සඳහන් කරනවා ශරීරගත ඇටකෝටු සුණු සහල් වගේ බවට පත් වෙනකම්ම පහර දුන්නා කියලා. හරියට මුළු ශරීරය සහල් පිර වූ ගෝණියක් වගේ. ඒ තරමටම ඇටකෝටු කුඩු කරලා මරණයට පත් වුණාය කියන සැකය නිසා කැලේට ඇදලා දාලා යන්න ගියා. නමුත් ධ්‍යාන බලයෙන් ජීවිතය රැකගෙන හිටපු මහමුගලන් මහරහතන් වහන්සේ බිඳුන වළඳක් වැල් පොටවල් වලින් ලනු පොටවල් වලින් ගැට ගහලා එකතු කරා වගේ ධ්‍යාන ශක්තියෙන් තමන්ගේ ශරීරයේ නැවත වතාවක් නගා හිටවගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාණ්ඩයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මොග්ගල්ලාන කොහෙදද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි කළුගල්ලෙනදිමයි පිරිනිවන් පාන්නේ.
මොග්ගල්ලාන අපට ධර්ම දේශනාවක් කරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාන, ඔබ වගේ ශ්‍රේෂ්ඨ ආශ්චර්යමත් ශ්‍රාවකෙක් මේ සම්මා සම්බුද්ධ ශාසනය ආයේ දකින්න ලැබෙන්නේ. ඒ නිසා ධර්ම දේශනාවක් කරලම ගිහිල්ල පිරිනිවන් පාන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් එදා සාරිපුත්තයන් වහන්සේ පරිනිර්වාණයට කලින් ප්‍රාතිහාර්ය දක්වලා යම්සේ ධර්ම දේශනාවක් කළාද, ඒ විදිහටම අති උතුම් ප්‍රාතිහාර්යක් දක්වලා ධර්ම දේශනාවක් කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් නික්මිලා මේ මහා ශ්‍රාවකයන් වහන්සේ තමන්ගේ වාසස්ථානයේදී පරිනිර්වාණයට පත් වුණා. සංසාරයෙන් එතර වෙන අන්තිම ආත්ම භවීත් මේ විදිහට පොළු වලින් තැලුම් කාලා මරණයට පත් වෙන්න සිද්ධ වෙන්නේ එදා සංසාරේ මව්පියන්ට කරපු අපරාධී අවශේෂ කර්මයේ තාමත් ඉතුරු වෙලා තිබුණ නිසා. පින්නතුනි, අපේ ධර්මයේ තවත් එක කාරණාවක් සඳහන් කරනවා මේ පිළිබඳව. තවත් බොහෝ කරුණු තියෙන, අපි තව එක කරුණක් සාකච්ඡා කරමු. එක බ්‍රාහ්මණේ, ඒ බ්‍රාහ්මණයට කහවණු ලක්ෂ 8ක් විතර තිබුණා. දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ 4 දෙනාට මේන් කහවණු ලක්ෂ 4ක් බෙදලා දුන්නා එක්කෙනාට ලක්ෂේ ගාන. තමන්ගේ භුක්තියට 4ක් ඉතුරු කරගත්තා. මේ කාලේ බ්‍රාහ්මණයගේ බිරිඳ බැමිණිය මරණයට පත් වුණා. දරුවෝ කල්පනා කළා, අපේ තාත්තා වෙන බිරිඳක් ඇඳගෙන ආවොත් මේ ධනය ඇයට සහායගේ දරුවන්ට යනවා. එසේ නොවෙන්න අපි තාත්තා රවට්ටගෙන මේ මුදල් ටික ගමු කියලා. තාත්තා ළඟට ගිහිල්ලා කියනවා, තාත්තී, තාත්තා ගාව ඉතුරු ධනයක් තියෙනවා. තාත්තට දැන් ওই ධනයෙන් පළක් නැන්නේ. ඒකත් අපට බෙදලා දෙන්න. තාත්තා ජීවත් වෙන තාක්කල් අපි තාත්තා බලා ගන්නම් කියලා. දරුවන්ගේ වචනේ විශ්වාස කළා. අඳින්න රෙදි කඩමලු ටිකක් ඉතුරු කරගෙන සියලු ධනය දරුවන්ට බෙදුවා. පින්නතුනි, ටික දවසක් ගියා. මුලින්ම නතර වුණේ වැඩිමල් පුතාගේ ගෙදර. දවස් කීපයක් ගිහිල්ලා නාගෙන ගෙදර එන ගමන් පුතා පේන්නේ නැහැ. නමුත් ලොකු ලේලිය දොරකඩ ඉඳලා තාත්තට කියනවා, වැඩිමල් පුතාට කියලා වැඩියෙන් දෙයක් දුන්නේ නැහැනේ. ඇයි ඔය එන අතරමඟ අනික් දරුවන්ගේ ගෙවල් වලට යන පාර අමතකද කියලා ඇහුවා. එදා කල්පනා කළා, පල නොකිය පලා බෙදෙන වැඩක් මේ කළේ. මේ විදිහට අනික් දරුවන්ගේ ගෙවල් වලට ගිහිල්ලා දින කීපේ ගත වෙනකොට මේ කතාවම තමයි අහන්න ලැබුණේ. හරියට නිකන් ගිනි දැල්වා ගත්තට පස්සේ ගිනි පෙනෙල්ලා අහක දානවා වගේ තමන්ගේ ධනෙ අරගත්තට පස්සේ තාත්තගෙන් වැඩක් නැති නිසා ඔවුන් හැමෝම උත්සාහ කරන් තාත්තා පන්නලා ගන්න. මේ පිරිස තාත්තා පන්නලා දැම්මට පස්සේ ඔහුට යන්න එන්න තැනක් නැහැ. ඇවිදලා හොයා සපයාගෙන අනුභව කරන්න තරම් කායික ශක්තියක් නැහැ. නොකා නොබී එක තැනක වැටිලා කල්පනා කළා, කොහොමද මම ජීවත් වෙන්නේ කියලා. ඔහුට මතක් වුණා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගාවට යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියත් කෙලින් හිටගෙන ඉන්න බැරි නිසා එතන වැටිලා ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා අහනකොට සියලු විස්තර ඔහු ප්‍රකාශ කළා. ඔහු කියනවා, ස්වාමීනි, බල්ලන් ලවා ඌරම් පන්නන්නාසේ මගේ දරුවෝ ටික හැංගිලා බිරින්දෑවරු ලව්වා, මට චෝදනා කෙරෙව්වා, මාව ගෙදරින් එළියට ඇදලා දැම්මෙව්වා කියලා. භාග්‍යතුන් වහන්සේ බ්‍රාහ්මණයට ගාථා 4ක් ඉගෙනුවා. පිරිස රැස් වෙලා දරුවොත් එතෙන්ට ඇවිල්ලා ඉන්න වෙලාවක පිරිස මැද මේ ගාථා 4 කියන්න කියලා. ඒ ගාථා 4ත් ඉගෙනගෙන තමන්ගේ ප්‍රදේශයේ උත්සවයක් තියෙන තැනක විවිධ ආභරණ වලින් සැරසිලා තමන්ගේ දරුවොත් එතෙන්ට ඇවිල්ලා ඉන්න වෙලාවක හැරමිටියත් අනගෙන
ඒ සභාවට ගිහිල්ලා මිත්‍රවරුණී කියලා කතා කරලා තමන්ගේ අත ඉහළට ඔසවලා මටත් ගාථා කීපයක් කියන්න ඉඩ දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ අවසරයෙන් භාග්‍යතුන් වහන්සේ උගන්වපු ගාථා හතර ඔහු සජ්ජායනා කළා. අර රැස් වෙලා හිටපු පිරිස තීරණය කළා තමන්ට හැකියාව තියාගෙන අසරණ වෙච්ච මව්පියන්ට නොසලකන යම් දරුවෙක් යම් තැනක ඉන්නවාද ඔවු මරලා දාමු කියලා පනතක් සම්මත කරගත්තා. අර දරුවෝ බීටියට පත් වෙලා තාත්තා ළඟට ඇවිල්ලා තාත්තර දන ගහලා වැඳලා කියනවා, අනේ තාත්තේ අපි බේරගන්න, තාත්තේ අපි බේරගන්න කියලා. නැවත මේ තාත්තා දරුවන් පිළිබඳව මොලොක් වුණ හදවතක් තියෙන නිසා අර පිරිසට කියනවා, මගේ දරුවන්ට කරදර කරන්න එපා, මම ඒක නිකන් කියපු කතාවක් කියලා. දරුවෝ එදා ඉඳලා තාත්තට සැලකුවා. නමුත් හැබෑ පීතෘ ගෞරවයෙන් නෙමෙයි පින්නතින්, තමන්ට වැඩක් වෙන නිසා, සමාජයෙන් අවමං වෙන නිසා, තමන් ජීවිතක්ෂයට පත්වෙයි කියලා හිතල මිසක් පීතෘ ගුණේ ගැන හිතල නෙමෙයි. අදත් ඕන තරන් දරුවෝ ඉඩකඩන් දීපොල බෙදල දෙන්න ගියහම් තමන්ට අඩු වුණා, අහවලාට වැඩි වුණා, මේ ආදී නොයෙක් කරුණු කී කියා තමන්ට දුන්නේ නෑ කියලා මව්පියෝ එක්ක ජීවිත කාලේ වෛර බඳිනවා, අමනාප වෙනවා, නඩු කියනවා. ධර්මයේ ඉගැන්වී ජීවිතේ දීලා තියෙනවා ඒ හොඳටම ඇති, අතපය නොකඩ හදලා තියෙනවා ඒ හොඳටම ඇති. තමන්ගේ මුළු ජීවිත කාලෙම අම්මයි තාත්තයි දෙවුර මත තියාගෙන සියක් අවුරුද්දක් මව්පියන්ට සලකලා බිම තිබ්බත් ධර්මයේ සඳහන් කළේ ඒ අය මව්පියන්ට සැලකුවා මදි කියලා. දින්නා හම්බික්කවේ නසුප්පතිකාරකං වදාමි, කතමේ සංදින්නම් මාතූච පිතූච. මහණෙනි, මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා කවදාවත් සලකලා ඉවර කරන්න බැරි. කවුද? අම්මා සහ තාත්තා. මේ ආදි වශයෙන් මව්පියෝ ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු පින්නතිනි තවත් බොහෝ සේ අන්තර්ගතයි. ඒ නිසා විශේෂ කාරණාවක් යමෙක් වයෝර්ධ තත්ත්වයට පත්වෙච්ච තමන්ගේ මව්පියන්ට නොසලකා හරිනවා නම් ඒක ඒකාන්ත පරිහානිමුකයක්. මෙලවත් පිරිහෙනවා, පරලොවත් පරිහානියට පත්වෙනවා. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. මව්පියන්ගේ මෙවන් මහා ගුණ කදම්බයන් මනාව තේරුම් අරගෙන තමන්ගේ අසරණ මව්පියන් හැමදාම ආරක්ෂා කරන්න ඕනේ, තමන්ගේ මව්පියන් හැමදාම පෝෂණය කරන්න ඕනේ, ඒ අයට රැකවරණය දෙන්න ඕනේ, ඒ තුළින් මහා කුසලයක් ලබාගෙන මේ සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell icon click කර